ඔබට රෝගය ඇති බව දැනගත හොත් රෝග ලක්ෂණ මගින් හෝ රසායනාගාර පරීක්ෂණය මගින් හෝ තිබෙන බව තහවුරු කර ගැනීමෙන් හෝ සැක කර ගැනීමෙන් පසුව හෝ ඔබට රෝහල වෙත හෝ එහෙම නැත්නම් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට හෝ පැමිණෙන්න අවස්ථාවක් ලැබුණොත් කරුණාකර ඒ අවස්ථාවට එන්න උපදෙස් දෙන පරිදිම එම ආයතනවලට පැමිණෙන්න මොකද මෙහිදී ඔබට අවශ්‍ය සියලුම වෛද්‍ය සේවා සහ වෛද්‍ය පහසුකම් සහ ප්‍රතිකාර ලැහැස්සි වෙලා තියෙනවා. ඉතා ඉක්මනින් දැනුදුන් වහාම හැකියාව ලැබුණු වහාම ඔබට ඇඳක් වෙන්වූ වහාම එම ආයතනට පැමිණීම ඉතා වැදගත් වෙනවා. මේකෙන් අපිට නිවසේදී සිදුවිය හැකි අතුරු ආබාධ වළක්වා ගැනීමට ඉතා හොඳ පහසුවක් සහ ඉඩකඩ ලැබෙනවා. දැන් නැවතත් විශේෂයෙන් කියන්න ඕනේ මෙම රජයේ විසින් කරගෙන යන වැඩ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය මයින් කරගෙන යන මේ රෝගීන් හඳුනා ගැනීමේ වැඩ කටයුත්තටත් හඳුනාගත් රෝගීන් ආයතනගත කොට ප්‍රතිකාර කිරීමේ වැඩසටහනටත් ඔබ සියලු දෙනාගේම සහය ඉතා අවශ්‍යයි. මේ කෙරෙන්නේ ඔබගේම යහපතටත් ඔබගේ රෝගය ඉතා ඉක්මනින් සංකූලතා රහිතව සුව කර ගැනීමටත්. අපි විසින් කරන ලද සියලුම PCR රසායන පරීක්ෂණ ක්‍රියාව 37,66,692 මේ පරීක්ෂණ සිදු වෙන්නේ දිවයිනපුරා පීටි රසායනාගාර 38ක් මගින්. මේ 38 සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ රසායනාගාර 21ක් තිබෙනවා. ඒ වගේම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ කියන විශ්වවිද්‍යාල පද්ධතිය යටතේ රසායනාගාර 7ක් තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ රසායනාගාර 2ක් තිබෙනවා. පුදුලික අංශයේ රසායනාගාර 38ක් තිබෙනවා. 9ක් තිබෙනවා. ඒ අනුව මුළු රසායනාගාර සංඛ්‍යාව 38ක්. ඒ වගේම අපි දුටුව පසුගිය මාස කිහිපය තුලදී විශ්ලේෂණය කරපුවාම ජනවාරි මාසෙදී අපි PCR පරීක්ෂණ 450,000ක් ඉක්මවා සිද්ධ කළා. පෙබරවාරි මාසෙත් 1,04,000ට ආසන්න ප්‍රමාණයක PCR පරීක්ෂණ සිදු කළා. මාර්තු මාසයේදී අපි දැක්කා රෝගීන් සංඛ්‍යාවේ අඩුවක්. ඒ නිසා පරීක්ෂණ සංඛ්‍යාව 329,000ක් විදිහේ සටහන් වුණේ මාර්තු මාසයේදී. අප්‍රේල් මාසයේදී අපි දිටුව මැද භාගයෙන් පස්සේ රෝගීන් සංඛ්‍යාවේ වාර්තා වෙනවා වැඩිපුර. අප්‍රේල් මාසයේදී 340,000ක් සිදු කළා PCR පරීක්ෂණ. නමුත් මැයි මාසෙ වෙනකොට අපිට කරන්න සිද්ධ වුණා ඒ වගේ දෙගුණයක්. 712,000ක් PCR පරීක්ෂණ කළා. ඉතින් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ ඉල්ලුමට සරලන පරිදි සැපෙම එහෙම නැත්නම් ධාරිතාව වැඩි කරමින් PCR පරීක්ෂණ කරන්න කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම අපි ඊයේ දිනේ ගත්තොත් ඊයේ දිනේත් කරන ලද මුළු PCR පරීක්ෂණ සංඛ්‍යාව 17,207ක්. එතකොට දිවයිනේ රසායනගත පද්ධතියේ ඒ රසායන හැම එකක්ම සම්බන්ධීකරණය කරලයි මේ රසායනගාර පරීක්ෂණ සිද්ධ කරන්නේ. ඒ වගේම වසංගත රෝගාංශයේ උපදෙස් පරිදි ඒ සාම්පල් ලබා ගැනීම සිදු කරනවා.